90th anniversary bonanza Africa. Adama Africa Supercenter samagin shopping karanna. පිලිපීනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසත්සුගු අසකාවා මහතා අතර හමුවක් අද පෙරවරුවේ මැනිලා අගනුවර එම බැංකු මූලස්ථානයේදී පැවැත්වුණා. පසුගිය කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබා දුන් හදිසි ආධාර පිළිබඳව මෙහිදී ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන කටයුතු පිළිබඳව සභාපතිවරයා දැනුවත් කරනු ලැබුවා. ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත සහතික වී තිබෙනවා. ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතු වල නිරත වීමට හැකිවන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ පිහිටුවීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී යෝජනා කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දින දෙකක පිලිපින සංචාරය අද නිමාවට පත් වුණා. ජපානයේ සහ පිලිපීනයේ සංචාරය දෙකදීම ශ්‍රී ලංකාවට ඉමහත් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන් සහ බලධාරීන් සමග සාකච්ඡා කළා. පිලිපීනයේ පැවති ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සැසියට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන මුදල් අමාත්‍ය ශුනිචි සුසුකි මහතා හමු වී ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කළා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජපානයේ දක්වන උත්සාහයට චීනය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් ණය හිමියන්ද එක්විය යුතු බව ඔහු පවසා තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය රැක ගැනීමටත් එය වැදගත් වනු ඇති බව ජපාන මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබුණා. එවැනි පූර්ව කොන්දේසි සපුරාලන්නේ නම් ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය කාර්යභාරය ඉටු කිරීමට සූදානම් බව ඔහු අවධාරණය කර තිබෙනවා. එමෙන්ම ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ සම්මේලනයේ අමතමින් ජපාන මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් සියලු ණය හිමි රටවල් සම්බන්ධීකරණයකින් යුතුව සහයෝගය දැක්විය යුතු බවයි. ණය අර්බුදය සහිත රටවල් ණය තිරසරභාවය ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමද වැදගත් බව ඔහු මෙහිදී පෙන්වා දී තිබුණා. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් මහතා ඇමරිකාවේ කැලිෆෝනියාහි ස්ටෑන්ෆෝඩ් සරසවියේ සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කර තිබෙනවා. With regard to Sri Lanka, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියනවා නම් ඔවුන් විශාල වශයෙන් ණය ලබාගෙන තිබෙනවා. ලෝක බැංකුව මෙහිදී ඊට ඍජුව සම්බන්ධ වී නැහැ. මක්නිසාදයත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ව කටයුතු කරන අඩු ආදායම් ලාභී රටක් නොවන නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග කටයුතු කරනවා. එවැගේම ජපානය, චීනය සහ ඉන්දියාව යන ණය හිමි රටවල්ද ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීම හොඳ ප්‍රවණතාවක්. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයේ බරපතලකම නිසා ඔවුන් කඩිනමින් කටයුතු කිරීම වැදගත් වනවා. වඩාත් වැදගත් වන්නේ සැලසුමක් සකස් කිරීම සහ හැකි ඉක්මනින් එම සැලසුම ක්‍රියාවට නැංවීමයි. අර්බුදකාරී අවස්ථාවක මන්දගාමීව කටයුතු කිරීම ඒ සඳහා වන පිරිවැය ඉහළ යාමේ අවදානමත් වැඩි කරනවා. Cost is doing things slowly in the midst of a crisis. Diesel liter ekin kilometer 18ක්ම දුවන්න පුළුවන් අද කාලෙට ෂුවර් වැඩ්ඩා. Demo batta Tata Ace HT2. වැඩි විස්තර සඳහා 13.88 අමතන්න. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.